අයිබුවන් ටෙක්ට්‍රොනික්ස් DIY වෙත ඔබසම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ලිස්ට් එකක් කොහොමද ඔයාලට ටෙක්ස්ට් ડોකියුමන්ට් එකකට හරි Excel එකකට හරි ගන්න කියලා. මේක ඇත්තටම කරන්න තියෙන හරිම සරල දෙයක්. ඔයා ඉස්සෙල්ලාම ඔයාට ඕන කරන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. මේ මම දැන් ඕපන් කරගත්ත ෆෝල්ඩර් එක මේකේ ෆයිල් කීපයක් තියෙන්නේ. අපි දැන් මේ ෆයිල්ස් එක එක ටයිප් එකකින් තියෙනවා. Photoshop ෆයිල්ස් උත් තියෙනවා. ඉමේජ් ෆයිල්ස් උත් තියෙනවා. හරි දැන් අපි මේක කොහොමද ටෙක්ස්ට් ડોකියුමන්ට් එකට නැත්තම් මේවල තියෙන නම් ටික කොහොමද අපි ටෙක්ස්ට් එකට ගන්න කියලා බලමු. හරිම ලේසි කරන්න තියෙන දේ ඉස්සලා මේ ඔක්කොම සිලෙක්ට් කරගන්න. එක්කෝට මවුස් එකකින් පුළුවන් එහෙම නැත්තම් Ctrl A ගහන්න. එතකොට ඔක්කොම සිලෙක්ට් වෙනවා. ඊළඟට මතක තියාගන්න මේක තමයි වැදගත්ම පොයින්ට් එක. ඔයා Shift එක ඔබාගෙන right click කරන්න මේ icon එක උඩ. මතක තියාගන්න Shift එක ඔබා ගන්න ඕනේ. අන්න එහෙම ඉබුවාම ඔයාට එනවා මෙන්න මෙතන copy as path කියලා මෙනු එක මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට පස්සේ වාට ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් දාන්න ඕනේ. ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් අලුතෙන් ක්‍රියේට් කරලා ඒක ඇතුළට ගිහිල්ලා එඩිට් පේස්ට් කරන්න. අන්න දැන් ඔයාට ෆයිල් ලිස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේකලෝ දැන් මෙයා ගන්න ෆෝල්ඩර් එකේ තියෙන URL එක. නැත්නම් නමත් එක්කම තමයි ඇඩ්‍රස් එකත් එක්ක තමයි ලින්ක් එකත් එක්කම තමයි ගන්න. මේක අයින් කරගන්න හරිම ලේසි. හැමකෙම තියෙන එකම නමනේ. අන්නේ කැල සිලෙක්ට් කරගන්න ඔයා. ඒ කියන්නේ ඔයාට අදාළ නැති ෆෝල්ඩර් එකේ පාත් එක සිලෙක්ට් කරලා කොපි එකක් ගන්න. එහෙම නැත්නම් සිලෙක්ට් කරලා තියදී Ctrl H එක ගන්න. නැත්නම් edit tooling එක replace එකට ගියානම් හරි. ගිහිල්ලා මේකේ තියෙන දැන් find what අපි මේ සිලෙක්ට් කරන කැල find කරලා replace it. නන් අපිට ඕනේ මේක අයින් කරන්නනේ. එතකොට empty ම තියලා replace all දෙන්න. අන්නකොට යා ෆයිල් නේම්ස් එක විතරක් ඉතුරු කරගන්න. මේ අන්තිම ඩබල් කෝටේෂන් එකක් ඉතුරුලා තිනවා. ඔයාට ඕන නම් ආයි එකත් අයින් කරගන්න පුළුවන්. මේක ඇතුළට ගිහිල්ලා රිප්ලේස් ඕල් දෙන්න. හරි. එතකොට ඔන්න ඔයාගේ ડોකියුමන්ට් එකේ ෆෝල්ඩරේ තිබිච්ච ડોකියුමන්ට්ස් ටික ඔක්කොම මොන එක්ස්ටෙන්ෂන් එක තිබ්බත් මොන ජාතිය ෆයිල් එකක් තිබ්බත් ඒ ෆයිල් නේම් ලිස්ට් එකම ඔයාට මේ වගේ ටෙක්ස්ට් එකට ගන්න පුළුවන්. එතකොට මේ වැඩේ Excel එකකටත් කරන්න පුළුවන්. එකත් මම පෙන්නන්නම්. මතක තියාගන්න මම කිව්වනේ අර Shift එක ඔබන්නකොට Shift එකේ ගිහුවේ නැත්තම් නිකන් right click කරාට වාටේ අර මම කිව්ව special එක එන්නේ නැහැ. ඒක copy URL path කියන එක එන්නේ නැහැ. Ctrl A එකව Shift එක ඔබාගෙන right click කරා copy as path කියන එක ගත්තා. Excel එකක් open කරා. blank එක open කරලා පළවෙනි cell එකට ගිහලා Ctrl V එහෙම නැත්තම් edit paste කියවම යයි ලින්ක් එක ඔක්කොම ගන්නවා. මේකෙත් වර්ඩ් එකේ වගේම තමයි Ctrl H එක වට ඕන කරන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගන්න ඉස්සෙල්ලා අයින් කරන ඕන කැලල. ඊට පස්සේ Ctrl H find what කියන එකට අර කොපි කරන්න. Ctrl V කියවම කොපි වෙනවා. replace with none අපිට replace කරන්න ඕනේ නැහැ මොකද. replace all දෙන්න. එතකොට හරි. මේකෙදී Excel එකේදී වාසියක් තියෙනවා. Excel එකේදී අර ඩබල් කෝට් එක ගන්නෙත් නැහැ. කෙනින්ම අපිට ෆයිල් නේම් එක තියෙනවා. ටෙක්ස්ට් ડોකියුමන්ට් එකේ නික නෝට් පෑඩ් එකේ ගන්නවා. ඩබල් කෝට්ස් આવොත් ඩබල් කෝට් එකත් අයින් කරන්න තියෙනවා. හරි, ඔක තමයි අද කියලා දෙන්න ඕනේ. සමහරවිට අපිට ගොඩක් කලාවට ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් නේම් සෝම ලිස්ට් කරගන්න ඕන වෙන අවස්ථාවල් එනවා. අන්න ඒ වෙලාවට හරිම ලේසියෙන් ඉක්මනටම මෙන්න මේ විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි, එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරලා notification icon එක click කරන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.